ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ මහනුවර බෝවලවත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආරණ්‍ය වාසී අතිපූජ්‍ය අම්පිකී ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් ගැනීමට අපි নমස්කාරය කියමු අවසරයි ස්වාමීනි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආම භන්ති පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණීන සම්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආමබන්ති සත් සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සම්චරියා සමනෝති උච්චති පබ්බාජයං අත්තනෝ මලං තස්මා පම්බජිතෝති උච්චති පින්වත්නි අද අප ධර්ම දේශනා කරන්නේ පබ්බජ්ජා යන මාතෘකාවෙන් පබ්බජ්ජා කියන්නේ පැවිද්ද මහණකම
මේ මාත්‍රකාවෙන් ධර්ම දේශනා කිරීමට හේතුව ළඟදි මෙනවා පොසොන් 15 පෝය. පොසොන් 15 පෝය දවසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිත් වැඩලා තවත් පිරිසක් සමග මේ ලංකාව ධර්මද්වීපයක් බවට පරිවර්තනය කළේ. ඒ නිසා භික්ෂු ජීවිතය ගැන, මහානකම ගැන, පැවිද්ද ගැන දේශනාවක් කරන්නයි අපි මේ සූදානම් වන්නේ. මාතුකා ගාථාවෙන් කියවුන අදහස මේ ධම්මපදයේ කියන බණ පොතේ සඳහන් වන පරිදි බාහිත පාපෝති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මණ කියන්නේ උත්තමයා කියන තේරුමයි. එතකොට බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියන්නේ කෙලෙස් දුරු කරපු, කෙලෙස් ඈත් කරපු, කෙලෙස් බැහැ කරපු උත්තමයාට තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. නැතු ජාතියෙන් ඉපදුන එකනාට බ්‍රාහ්මණ කියලා මේ මෙතන කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියනකින් අදහස් කළේ උත්තමයා කියන එකයි. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කෙලෙස් බහා තබු, කෙලෙස් ඔක්කොම දුරු කරපු උත්තමයාට බ්‍රාහ්මණ කියලා කියන ශ්‍රමණ බ්‍රාහ්මණ කියන්නේ සංඝ රත්නයේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියනක පාවිච්චි කරනවා. සමචරියා සමතු සම නොති උච්චති. සමචරියා කියලා කියන්නේ මේ සංසිඳුණු පැවැත්ම, තන්පත් බව, බොහොම සංසිඳුණු ගතියෙන් යුක්ත තනත්තාට සමනෝ කියලා කියන කියනවා. ශ්‍රමණයන් වහන්සේ කියන තේරුමින්. කෙලෙස් සමනය කරපු නිසා, කෙලෙස් සංසිඳවපු නිසා, කෙලෙස් දුරු කරපු නිසා, කෙලෙස් සංවර කරගත්ත නිසා සමනෝ කියලා භික්ෂුන් වහන්සේට නමක්. පබ්බාජයන් අත්තනෝ මලං. තමන්ගේ මලකඩ, කිලුටු ඒවා දුරු කරන්න කියලා කියනවා. තස්මා පබ්බජිතෝති උච්චති. ඒ නිසා පබ්බජිත කියලා කියන පැවිද්දා කියන්නේ ඒ තේරුමයි. මොකක් නිසාද? මේ පැවිද්දෙක් වුණකොට මේ කෙලෙස් දුරු කරනවා, කෙලෙස් සම්පූර්ණයෙන් නැති කර දානවා, කෙලෙස් සෝදලා දානවා, කෙලෙස් අහක් කරනවා. මෙවට මලං කියලා කියන්නේ මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච. මෙලවත් පරලවත් දෙලවම මල කියලා කියන්නේ කෙලෙස් වලට. මේ කෙලෙස් වලට පාපක කියලා කියන පව් කියනක් කියනවා. මලාවේ පාපකා ධම්මා මලකඩ කියලා කියන්නේ මේ පව් ක්‍රියා වලට, පව් වැඩ වලට. මේ පව් වැඩ එතකොට පව් කියන ඒවා නැති කර ගන්නට ඕනේ පැවිද්දෙක් නම්. ඒ නිසා පබ්බජිත කියලා කියන්නේ පැවිද්දා කියලා කියන්නේ ඒ තේරුම. දැන් ඔය බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කළ ගාථාවක්. දැන් අපි මේක විස්තර කරලා බලන්නට ඕනේ. පබ්බාජයන් අත්තනෝ මලං. තමන්ගේ මලකඩ. මලකඩ කියන්නේ කෙලෙස් වලට, පව් වලට වැඩ. සාමාන්‍යයෙන් හැම මිනිසියෝම සසර ඇවිදින අය මලකඩ වලින් යුක්තයි. මලකඩ මිනිස්සු බොහොම කිලුටු මිනිස්සු, බොහොම පව් වැඩ කරන මිනිසු. අදහස් අපිරිසිදුයි, කතාව අපිරිසිදුයි, ක්‍රියාව අපිරිසිදුයි, ඒවා ඔක්කොම මලකඩ. මේ මලකඩ අස්කර ගන්නයි මේ පැවිද්දා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ මේ මලකඩ අස්කර ගන්න. හැම මිනිසෙම හොඳයි, නමුත් මලකඩ බොහොම තියෙන. ඒ මලකඩ සමහරුන් ළඟ බොහෝම මලකඩ වශයෙන් බොහෝම තියෙන රාගය, කාමයේ, කෝපයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, නපුරුකම, අදගතිය, මානිය, ওই විදිහේ මහා රාශියක් මලකඩ තිබෙනවා. මේ මලකඩ අස්කර ගන්නයි බුද්ධ ආගම ගන්නන්නේ. කාටවත් හිංසා කරන්නේ නෙමෙයි. තම තමන්ගේ මලකඩ අස්කර ගන්න ඕනේ. බුද්ධ ආගම අදහනවා කියන්නේ භික්ෂු ජීවිතයක් ගත කරනවා කියන්නේ මේ මලකඩ ටික ටික අස්කර ගැනීම. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා බෝධිසත්ව කාලයේදී සිද්ධාර්ථ කුමාරයා වශයෙන් සම්බාධෝයං ගරාවාසු. මේ ගිහිගේ වාසය කිරීම බොහෝම සම්බාධයි. ආධ්‍යාත්මික ජීවුණුවක් ලබන්න, අභ්‍යන්තර ජීවුණුවක් ලබා ගන්න බොහොම අමාරුයි. ඒ නිසා උන්වහන්සේට වැටහුණා ගෙවල් වල බොහොම අමාරු. මිනිස්සු උදේ ඉඳලා හවස් වෙනකල් පාන්දර නැගිට වෙලාවෙ ඉඳනම වැඩවලේ දිලා
රැකියාවක් හොයාගෙන යනවා. එක්කෝ කුඹුරු කොටන්න යනවා, නැත්නම් මේසන් වැඩක් කරන්න, නැත්නම් වඩු වැඩක් කරන්න, නැත්නම් ඉස්කෝලේ ගුගන්නන්න යනවා, නැත්නම් දීපිකා සේවයකට යනවා. ඔහොම එක එකන එක එක විදිහේ රාජකාරි කරනවා. මොනවද මේ ඉන බඩ රැකගන්නේ? මුළු දවසම වගේ වෙහෙසෙන්නේ තමන් මොන හරි උපයාස අපයා ගන්න ජීවත් වීම පිණිසයි. නැත්නම් මේ හිත දියුණු කරගන්නවත්, කෙලෙස් අඩු කරගන්නවත් නෙමෙයි. මුළු දවසම කාලේ යෙදෙන්නේ ඕකටයි. ඒ වගේම ගෙදරවත් ළමයි අසනීප ළමයින්ට බෙහෙත් ගන්න යන්න ඕනේ, බඩු හොයා ගන්න යන්න ඕනේ, කෑම ද්‍රව්‍ය සපයා ගන්න යන්න ඕනේ. නොයෙක් වැඩ තියෙන රෙදි පිළි හොදා ගන්න ඕනේ. හොම්ගා සම්බාධයි ගිහිගේ. රජස්සා යතනන් ඉති කියන්නේ කෙලෙස් උනන උල්පතක් වෙනි තැනක්. හරියට කෙලෙස් උපන පොදු මිනිසුන්ට ලෝභය ඇති වෙනවා, රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, ගෙවල් වල ඉනකොට කෝලහල ඇති වෙනකොට තරහ ඇති වෙනවා, නොයෙක් විදිහෙන් හිත නරක් වෙනවා, ශෝකය ඇති වෙනවා, කනගාටු ඇති වෙනවා. ඉතින් මේක හරියට පව් උනන උල්පතක් වගේ ගිහිගේ. අබ්භෝකාශෝ පබ්බජ්ජා, මේ පැවිද්ද මහණකම කියන එක හරියට අභ්‍යවකාශය වගේ. කිසිම කරදරයක් නැතුව දැන් කුරුල්ල වුණත් අභ්‍යවකාශය හොඳට එහාට මෙහාට යන කාගෙන්වත් අවිහිදයන්. අන්න ඒ වගේ බොහොම නිරවුල්, අවුල් නැති, බොහොම සැනසී ඇති තැනක් මේ පබ්බජ්ජා, පැවිද්ද කියන එක. ඉතිදිස්වාන පබ්බජ්ජි, මේක දැකලයි උන්වහන්සේ මහණ වෙන්න කල්පනා කළේ. එතකොට මහණ වෙන්නේ මොනවටද? මහණ වෙන්නේ අප ළඟ තියෙන නරක ගති, අප ළඟ තියෙන මේ මලකඩ අස්කර ගන්නයි. මලකඩ එක එකනාගේ එක එක ප්‍රමාණයට තිබෙන්නේ, එක එක ප්‍රමාණයට තිබෙන්නේ. සමහරුන්ගේ මලකඩ බොහොම අධිකයි, ඒ නිසා හිත බොහොම මලකඩ කාල. සමහරුන්ගේ ඒ මලකඩ අඩුයි, බොහොම හිතේ මලකඩ තියෙන අයගේ කතාව බොහොම අපිරිසුදුයි, ක්‍රියාව බොහොම අපිරිසුදුයි, සිතිවිලි බොහොම දරුණුයි, බොහොම අපිරිසුදුයි. කෙනෙක්ගේ හුඟක් මලකඩ තියෙනවද නැද්ද කියන එක ඔහුගේ ක්‍රියාවලින්, කතාවලින්, සිතිවිලි වලින් දැනගන්න පුළුවන්. මේ එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මතක් කළා, දෝස ලෝභෝ වික්ඛවේ අන්තරාමලෝ. ලෝභය හිත ඇතුලේ තියෙන මලකඩ, හිතේ තිබෙන මලකඩ. දෝසෝ වික්ඛවේ අන්තරාමලෝ, ඇතුලේ තියෙන මලකඩ. ද්වේෂය, තරහ ගන්න ගැති, හිත නරක් කර ගන්න අඬන එක ද්වේෂය, ඒකත් හිතේ මලකඩ. ශෝක කිරීමත් මලකඩ. ඊළඟට මෝහෝ වික්ඛවේ අන්තරාමලෝ, මෝහය හිතේ මලකඩ. මේ මලකඩ සම්පූර්ණයෙන්ම නැති කර ගන්න තමයි බුද්ධ ආගම උගන්වන්නේ. මහන වෙනවා, මහන වුණාම ටික 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 ලෝභ දෝෂ මෝහ අඩු කර ගන්න ඕනේ, අඩු කර ගන්න. ඒ අඩු කරගත් තරමට ජීවිතයේ බොහොම සතුටක්. සම්පූර්ණයෙන්ම රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා කියන්නේ රහතන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ ලෝභය, රාගය සම්පූර්ණයෙන්ම නැති කළා. ද්වේෂය, තරහ, ශෝකය, කනගාටු ඔක්කොම සම්පූර්ණයෙන් නැති කළා. මෝහය සම්පූර්ණයෙන්ම නැති කළා. අන්න භික්ෂුන් වහන්සේ බෞද්ධයෝ මේවා ටික 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 නැති කර ගන්න, අඩු කර ගන්න උත්සාහ ගන්නට ඕනේ. එහෙම උත්සාහ ගතොත් ඕනම කෙනෙකුට උත්සාහය හරියට තියනා නම් බොහෝම සැනසිලි ජීවිතයක් ලබා ගන්න පුළුවන්. මේවා වැඩෙන්න වැඩෙන්න තමන්ගේ ජීවිතය බොහෝම නරක අතට හැරෙනවා. බොහෝම මිනිස්කන්නේ අමනුෂ්‍ය ගතිය තියෙනවා. මේවා අඩු කර ගන්න, අඩු කර ගන්න සාර ධර්ම වැඩෙනවා. මේවා අඩු කර ගන්නට ඕන. ජීවිතයේ අසහතත්වයේ පේන්නේ නැහැ. සසර ස්වභාවයේ පේන්නේ නැහැ. ජීවිතයේ කෙබඳු දෙයක්ද කියලා වැටහෙන්නේ නැහැ. මේ ලෝභ දෝෂ මෝහ වැඩෙනකොට. රාගය හරි ලෝභය හරි දෙකම එකයි. මේවා වැඩෙන්න වැඩෙන්න හිත කිලුට වෙනවා. ද්වේෂය වැඩෙන්න වැඩෙන්න අපුරුකම් කරන්න කරන්න, මිනි මරන්න මරන්න, සතු මරන්න මරන්න, හොරකම් කරන්න කරන්න, දුරාචාරය යෙදෙන්නේ යෙදෙන්න, කයින් වචනෙන් සිටින් දුරාචාරය යෙදෙන්නේ යෙදෙන්න වෙන්නේ මොකද? හිත බොහෝ මලකඩ කනවා. මේ ඔක්කොටම හේතුව මොකද්ද? මෝහයයි. කොච්චර උගත්කම තිබුණත් සමහරුන්ගේ මෝහය මහා බලවත්, බොහෝම පුදුම විදියට මෝහේ තියෙනවා. මෝහේ නෑ වෙනවා.
එච්චරකට මෝහ අන්ධකාරයේ සිටින්නේ. මේ මෝහය කියන්නේ මුලා වීම. ඇති තත්ත්වය ඇති හැටි නොපෙනීම. දැන් ඒක තව හොඳට තේරුම් කරනවා නම් මේ මෞපියන්ගේ වටිනාකම දන්නේ නැහැ. සංඝ රත්නයේ වටිනාකම දන්නේ නැහැ. මහානකමේ වටිනාකම දන්නේ නැහැ. ඒ මෝහය නිසා පින්පව් මොනවද කියලා අඳුනන්නේ නැහැ. කර්ම විපාක දන්නේ නැහැ. පරිලවක් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ, දෙහිමක් නැහැ. ඒ මෝහය නිසා. මෝහය වගේ පතලයක්, දරුණු දෙයක්, නරක දෙයක් මේ තුන් ලෝකෙම නැහැ. මෝහාන්ධකාරය සම්පූර්ණයෙන් නැති කරපු උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට නමක් තිබෙනවා තමෝනුදෝ කියලා. තමෝනුද කියන්නේ සම්පූර්ණයෙන්ම තමස, මෝඩකම, සම්පූර්ණම මෝහය, ඒක අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කරපු උත්තමයන්. මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්පිච්ච. මෙලවත් පරලොවත් ඔය මලකඩ තමයි ලොකුම කිලුට කිව්වා. සතු මලා මලතරං අවිජ්ජා පරමං මලං. ඒ ඔක්කොම මලකඩ වලට වඩා භයානකම කිරුට, භයානකම මලකඩ තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහය. අවිද්‍යාව නිසා තමයි මේ සංසාරය ඇවිදින්නේ. බොහෝ ජාතිවල අවිද්‍යාන්ධකාරයේ සිටින මිනිස්සු කොපමණ රජවරු වෙල හිටියත් අන්තිම ප්‍රපාතයට ගිහිලා പ്രേතාත්ම වල විඳිනවා. නිරේ නිරිසතුන් වල දුක් විඳිනවා. තිරිසන් වල උපදිනවා. ඔහොම අනන්ත අප්‍රමාණ මේ දුගති වල ගිහිලා උපදිනවා. ඒ මෝහ අන්ධකාරය නිසා මේ හොඳ නරක පේන්නේ නැහැ. මේ බුද්ධ ආගමේ උගන්වන්නේ අමුතු දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවා සොයාගත් උත්තමයා. මේවා ලෝකේ කවදත් තිබෙනවා. මිනිසු ළඟ ලෝභ දෝෂ මෝහ තිබෙනවා. හැම සත්‍යෝ ළඟ මේවා තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙන් මේවා අවබෝධ කරගෙන අන්න ලෝකයාට හෙළිකර දේශනා කළා. ඒ නිසා බුද්ධ ආගම ප්‍රඥාවන්තයින්ට හරිම ප්‍රියයි, හරිම රසයි. ඉතින් බලන්න පින්වත්නි, ඒ නිසා අපි මේ මෝහයවත් තුනී වෙල යනවා. අර පින්දහම් වෙලේ දෙනකොට, දන් දෙනකොට, සිල් රකින්නකොට, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනකොට, ඉවසනකොට, මෛත්‍රී වඩනකොට, පින්දහම් කරනකොට මෝහය ටික 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 අඩු වෙනවා. ඒ නිසායි පින් කරන්න බය වෙන්න එපා කියලා කිව්වේ. මොකද පින් කරපු තරමට ජීවිත බොහෝම සැපවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට බෝධිසත්ව කාලයේදී කල්පනා කළා, ආදීනම කාම ගුණේසු දිස්වා. මේ කාම ගුණ, කාම සම්පත් වල ආදීනම උන්වහන්සේ දැකලා උන්වහන්සේ මේක අවබෝධ කරගෙන හේතු අරගෙන කාම සම්පත් වල තියෙන මේ අඩුපාඩු මේක අවබෝධ කරගෙන නෙක්ඛම්මං දට්ඨුකේමතෝ නෛෂ්ක්‍රම්‍ය දකින අදහසින් ඒක බොහොම නිර්වෘල් දෙයක්, බොහොම සැප දෙයක්, බොහොම ക്ഷേම දෙයක්, සත්වාද්‍යයක් බව අවබෝධ කරගෙන නෛෂ්ක්‍රම්‍ය මහාන වීම මේක බොහොම සත්‍ය දෙයක් බව අවබෝධ කරගෙන පධානාය ගමිස්වාමි එත්තමේ රමති මනෝ මම ප්‍රධාන වීර්ය කිරීම පිණිස, වීර්ය වැඩිම පිණිස භාවනා කරමින් වීර්ය වැඩිම පිණිස මම යනවා. එෙහි මගේ හිත හොඳට අභිරමණය කරන ඇලුම් කරනවා කියලා ප්‍රකාශ කළා උන්වහන්සේ පැවිදි වෙන්න කල්පනා කළේ. මොනවා නිසාද පැවිදි වෙන්න කල්පනා කළේ? කාමයන්ගේ ආදීනව දැනගෙන. මේ කාම කියන්නේ මොනවද? කාමයේ කියලා කියන්නේ ආශාව, ඍජුකම, කෑදරකම. ඒකෙන් කාමයේ කියලා කියන්නේ මේ කාමයේ තිබෙන මහ රාශිය දේවල් අප විසින් දැනගන්නට. කාමයේ කියන එකෙන් අදහස් කරන්නේ ආශා කිරීම ආදිය. බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන ප්‍රකාශ කරන ලෝකයේ සප දෙකක් තිබෙනවා. කාම සුඛයයි නෛෂ්කාම්‍ය සුඛයයි. කියන්නේ කාම සපතයි නෛෂ්කාම්‍ය සපතයි. කාම සපත කියන්නේ අෂ්ඨාංග ආසාදී ඉන්ද්‍රිය පිනවීමෙන් ලැබෙන සපත. ඒක තමයි කාම සම්පත්. ඔය දැන් බාහිර පිටරටවල හරියට කාම සම්පත් තිබෙනවා. නමුත් මිනිසුන්ගේ ඇතුළ බොහෝම දුර්වලයි. අපේ ලංකාවේ වුණත් බොහෝම මිනිසු මේ කාමයට විජුවල ඉනකොට මිනිසුන්ගේ හිත බොහෝම කෙලුටුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා පුදුම මනෝවිද්‍යාඥයෙක් දේශනා කළ
භයන්ති භික්ඛවේ කාමාන මේතං අදි වචනං. මේ කාමයට වෙන වචනයක් තමයි භය කියලා කියන්නේ. ඒ මොකද මෙලවත් පරලවත් බය වෙන දෙනවා, බොහොම බිය ඇති වෙනවා, බය ඇති වෙනවා මේ කාම නිසා. කාම කියන්නේ ඉන්ද්‍රිය පිනවීමේදී තියෙන කෑදරකම, ගිජුකම, ආශාව. දුක්ඛන්ති භික්ඛවේ කාමාන මේතං අදි වචනං. දුකයි කියලා කියන බොහොම දුකයි මේ කාම සම්පත් නිදීම. රෝගෝ මේක රෝගයක් වගේ, ලෙඩක් වගේ. මොකද ඒකෙන් සමහරවිට විනාශයට පත් වෙන. දැන් බොණ්ඩ පාන කාමයේ, පාන රසයේ මත්පැන් වීම නෙවෙයි, ඒකෙන් අත්මාවත් නරක් වෙලා, ජීවිතයත් නරක් වෙලා, පවුලත් විනාශ වෙලා, මහා විනාශයට මිනිස්සු පත් වෙන මත්පැන් නිසා. ඒ නිසා දුකයි කියලා කිව්වා. ඒ නිසා මිනිසුගේ ශරීරයත් නරක් වෙනවා, කෝලහලයක් වෙනවා, චරිතේ නරක් වෙනවා, පරලව නරක් වෙනවා, මෙලවත් පරලවත් පිරිහෙනවා. රෝගෝ කියල කියන්නේ ලෙඩක් වගේ මේක. ගණ්ඩව මහ ගෙඩියක් වගේ. ගෙඩියක් ඇඟේ හැදුනොත් ඒක පුපුරනවා, ලේ හැරවෙනවා, ඉතින් හරි වේදනාව තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ කාම සම්පත්. සංගෝ කියල කියන්නේ ඇලීමක් මේකේ තියෙන්නේ. මොනවද? ඇහෙන් රූප වලට ඇලෙනවා, ලස්සන ලස්සන රූප වලට ඇලෙනවා, ලස්සන ලස්සන ප්‍රියමනාප ශබ්ද වලට ඇලෙනවා, නොයෙක් සුවඳට ඇලෙනවා, රස වලට ඇලෙනවා, ස්ප්‍රෂ්ඨව්‍ය වලට ඇඟේ හැපෙන දේට ඇලෙනවා, ඔය නොයෙක් තාන්නමාන නම්බු කීර්ති ප්‍රශංසා වල ඇලෙනවා. ওই විදිහට මිනිස්සු මේ කාමයෙන් අන්ධ වෙලා කාම සම්පත්න බොහෝම අගය කරනවා. ගිහි ජීවිතේ ඒකම තමයි ලොකුම සැපත හැටියට හිතන්නේ. අන්ධ ප්‍රත්‍යඥාය. අන්ධ ප්‍රත්‍යඥය කියන්නේ මේ බුද්ධ ධර්මයේ හොඳට ඉගෙන ගත්තේ නැති, හොඳට නොදන්න, හොඳට දන්නේ නැති එහෙම මිනිස්සු, එහෙම මේ අසුතවා පුතුජනෝ කියන්නේ හොඳට බණ දහම් හොඳට දන්නේ නැති, බුද්ධ ආගමේ ගැඹුරු පැත්ත දාර්ශනීය නොදන්න මිනිස්සු, ප්‍රත්‍යඥ මිනිස්සු මේ කාම සම්පත්තියට වඩා ලොකු සැපතක් නැහැ කියලා හිතනවා. නමුත් ඊට වඩා උත්තරීතර බොහෝම සැප එකක් තමයි මේ පැවිදි සැපේ, නයිස්ඨානි සුඛේ, ඒ කාමයන්ගෙන් නික්මෙන සැපත. ගිහි අයට තිබෙන්නේම ඔය තිරිසනුන්ට තිබෙන මේ කාම සැපත තමයි. පැවිද්දන්ට එහෙම නෙවෙයි. ඉන්ද්‍රිය දමනය කර ගැනීමෙන් ලැබෙන නිර්ආමිස සුඛයක්. ඒක නයිස්ඨානි සැපද. අර කාමයන්ගෙන් නික්මී ලැබෙන, ඈත් වෙලා ලැබෙන බොහෝ උතුම් පිරිසිදු සැපත. ඒක කුසල සහගත සැපත. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔය කාම සැපත ගැන, මීල්ල සුඛං, අනිරිය සුඛං, පෝතුජන සුඛං කියලා. මේක තිරිසනුන්ටත් තිබෙන බොහොම කැත සැපතක්, අසුචි වැනි සැපතක් කියලා ඔය කාම සම්පත් නිදීම. ඊළඟට අනිරිය සුඛං, අනාරිය දෙයක්, අනාරිය සැපතක් කියලා. පෝතුජනික සුඛං කියන්නේ ප්‍රත්‍යඥ මිනිසුන්ට විඳින්න තියෙන සැපතක් මේක. භායිතබ්බන්ති භික්ඛවේ කාමසුඛස්ස. මේ කාම සැපතට බය වෙන්නට ඕනි කියලා මේකේ කිසිම දෙයක් නැහැ. කුරංව මදුනා ලිත්තං කියලා දේශනා කළේ හරියට මේ දැලිපිහියක මී පැණි ටිකක් ගාලා ඒක ලෙව කන්න ගියොත් බොහෝම පොඩ්ඩක් ඉඳන් ලෙව කැවෙනවා. නමුත් දිව කැපිලා දුක් විඳ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කාම සම්පත්වල ආස්වාදයේ සැප විඳීම බොහොම සුවල්පයක්, දුක බොහොම අධිකයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයෝ පැවිද්දට පත් වුණේ. ඉතින් උන්වහන්සේගේ පැවිදි වීම නිසා බලන්න අච්චර මේ දිව්‍ය සැප වැනි රාජ සම්පත් අත්හැරලා උන්වහන්සේ තපසට ගිහිලා අවුරුදු 6ක් විශ්සේ මේ ලෝකයේ මිනිසෙක් නොවින්ද දුකක් වින්දා මෝක්ෂ මාර්ගයේ, විමුක්ති මාර්ගයේ සොයා ගැනීමට ඒ නිවන් සුව ලබාගෙන නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගෙන දෙවියන් සහිත ලෝකයාට නොමිලේ උන්වහන්සේ ගෙන්වා මහා ධර්ම සාගරයක් උන්වහන්සේ ලබාගත්තේ හිත දියුණු කර ගැනීම නිසා. මේ බුද්ධ ආගමේ උගන්වන්නේ හිත හොඳට දියුණු කරගන්න. හිත හොඳට දියුණු කරගත්තාම ලැබෙන ආස්වාදයේ සැප වචන වලින් කියන්නෙම කරන්න බෑ. දැන් එතකොට අපි ඊළඟට බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කොහොමද පැවිදි වුණේ කියලා. ඒවා මේ පින්වතුන් දන්නවා.
කාමයන්ගේ ආදීනව දැනගෙන නෛෂ්ක්‍රමයේ තියෙන වටිනාකම, ඔය මහාන වීමේ තියෙන උතුම්කම, නිවන්සුව ලබා ගැනීමේ තියෙන වටිනාකම දැනගෙන බොහෝම උන්වහන්සේ අවුරුදු 6ක් තිස්සේ දුක් විඳලා අමාරුවෙන් ලබාගත් මේ ධර්මය, මේ ධර්මය පුදුම ධර්මයක්. මේ බුද්ධ ධර්මය බොහෝම පඬිත ගෝචරයි. මොකද බුදුරජාණන් වහන්සේ තමයි අන්තිම ඉහළටම හිත දියුණු කරගත්ත පඬිතෝත්තමයන් වහන්සේ, මහා දාර්ශනිකයන් වහන්සේ, මහා චින්තකයන් වහන්සේ, මහා පඬිතෝත්තමයන් වහන්සේ, උන්වහන්සේ මහා ගුණවතුන් වහන්සේ නම, උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක්, මහා සම්මා සම්බුද්ධවරයන් වහන්සේ කෙනෙක්, දතිවිතුතා දැනගතිවිතුතා දේවල් අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහොම පඬිත ගෝචරයි. නුවණයට, නුවණැති අයට බොහොම රසයි බුද්ධ ආගම. බොහොම කියවන්න කියවන්න පුදුම දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. මේ ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයකින් ලබා ගන්න බැරි මහා පුදුම අධ්‍යාපනයක් බුද්ධ ආගමෙන් ලබා ගන්න පුළුවන්. ඒක මේ දේශනාවේ අවසානයේ වෙනකොට වගේ මා කියන්න බලාපොරොත්තු වෙනවා. මේ බුද්ධ ආගම සම්පූර්ණයෙන් බලනකොට අධ්‍යාපන ක්‍රමය ලංකාවේ අවුරුදු 2000 ගානක් තිස්සේ, මේ බුද්ධ ශාසනය පැවතුණු අවුරුදු 2200 ගානක් තිස්සේ ලංකාවේ මිනිසු අධ්‍යාපන ලැබීමේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය, ඒ බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය නිසා ලංකාවේ බොහෝම පඬිවරු ඇති වුණා. මහා දාර්ශනිකයෝ, චින්තකයෝ, බොහෝම ගුණවන්ත අය, තාක්ෂණ දැනීමක් ඇති අය, පුදුම මේ සාහිත්‍ය දැනීමක් ඇති මහා ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වුණේ මේ උතුම් බුද්ධ ධර්මයේ නිසායි. ඒ පැවිදි ජීවිතයට බැස්ස නිසායි. උන්වහන්සේ බුද්ධත්වයට පැමිණලා මතක් කළේ මේ රාග දෝෂ පරිතේහි නායං ධම්මෝ සුසම්බුදු. හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා හිත මලකඩ කාලේ තියෙනකොට මිනිසුන්ට මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා. ඒක පරම සත්‍ය කාරණයක්. මේ කෙලෙස් අඩූ තරමට, ඔය රාග දෝෂ මෝහ අඩූ තරමට මේ ධර්මයේ අභිරමණය කරනවා. මේ පැවිද්ද බොහොම උතුම් දෙයක්, මහානකම බොහොම උතුම් දෙයක්. සාමාන්‍ය මිනිස්සු හිතනවා මහානකම මේ බොහොම මේ නිර්ර්ථක වැඩක් නැති දෙයක් කියලා. සමහර උගත් අය සෑහෙන අය මහාන වෙනකොට මෝඩ මිනිසු කියන ධර්මයේ නොදක් මිනිසු හිතාගෙන ඉන්න ධර්මයේ දන්නවා කියලා. නමුත් දන්නේ නැහැ. ඒ නිසා කියනවා අනී අපරහදී මහාන වෙනවා මේ මහත්යගේ. මේ මහත්ය අයියෝ මේ මහත්ය මහාන වෙනවා කියලා. මහානකම කොච්චර උතුම් දෙයක්ද. බුදුහාමුදුර රාජකුමාරී බුදුරජාණන් වහන්සේ මහාන වුණා නම් මේ ලෝකේ අද බුද්ධ ආගම නැහෙනි. අද අපේ ලංකාවේ බුද්ධ ආගමක් නැහෙනි. ගුණ ධර්ම අතින් මහා පිරිහීමක් නේ ඇති වෙන්නේ. හරියට ගුණ ධර්ම කාන්තාරයක් බවට ලංකාව පත් වෙනවනේ. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම මේ පුතා මේ සිද්ධා මේ රාහුල කුමාරයා මහාන කළානේ. මල්ලි නන්ද කුමාරයා මහාන කළානේ. මොකද මහානකම මේ තුන්ලෝකයේම තියෙන ඉතාම ශ්‍රේෂ්ඨ උතුම්ම ජීවිතයයි. සාමාන්‍ය මිනිසුන්ට මේකේ වචනගම තේරෙන්නේ නැහැ. අපේ ලංකාවේ හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේලා 1000ක් 2000ක් 3000ක් ඉන්නවනම් මේ රට පුදුම විදිහේ නැවතත් ධර්මද්වීපයක් බවට පත් කරගන්න පුළුවන්. බොහෝම උතුම් දෙයක් මේ බුද්ධ ධර්මය. අපේ ලංකාවේ සිටිය පරණ හාඳුනු බොහෝම වෙහෙසුණා. මේ ත්‍රිපිටක පොත්, ත්‍රිපිටක ධර්මය හොඳට ආරක්ෂා කළා. පොත් ලිව්වා, පොත් සුද්ධ කළා, මුද්‍රණය කෙරෙව්වා. මේ වගේම බාල පරම්පරාවට ගිහි බෞද්ධින්ටත් මේ ධර්මයේ ඉගැන්නුවා. ඔහොම නොයෙක් ආකාරයෙන් අපේ උතුම් සංඝ රත්නය හරියට මේ ශාසනය දියුණු කළා. මේ ශාසනය මේ ස්ථාවර කිරීමට, ලංකාවේ හොඳට පිහිටවීමට බොහෝම උදව් උපකාර කළා. ඒ උත්තමයන් වහන්සේට අපි කවදත් සිහිපත් කළ පින් දෙන්නට වටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාත් මහාන කළා. රාහුල කුමාරයාත් මහාන කළා. ඉතින් ඔහොම උන්වහන්සේ විශාල හමුදාවක්, මම හිතනවා ලක්ෂ ගණන්, කෝටි ගණන් පිරිස උන්වහන්සේ නිසා මහාන වුණා. බලන්න ඒ ඇත්ත ඔක්කොම සසර දුකින් විදුණානේ, කෙලෙස් ඔක්කොම නැති කරගත්තානේ.
ආය ජාති දුක ජරා දුක ව්‍යාජ දුක මරණ දුක ප්‍රිය විප්‍රයෝග දුක ඔය අපාය දුක ඔය කිසි දෙයක් නැහෙනි ඔයි නිදහසුන්ට පුළුවන්කම ලැබුණානි ඒ නිසා පින්වත්නි මහානකම කියන එක බොහෝම ඉතාම උතුම් ජීවිතයක් ඊට වඩා උතුම් ජීවිතයක් තිබෙනවා නම් අපි අද සිවුරු තියලා ඒ ජීවිතයට බහින එහෙම උතුම් ජීවිතයක් නැහැ අනිත් ඒ වගේ ඔක්කොම මලකඩ වැඩෙනවා මිසක් මලකඩ අඩු වෙන්නේ නැහැ මේ මලකඩ අඩු කරගන්නවා බුද්ධ ආගම මහානකම තියෙන්නේ එතකොට මහානකම හොඳට කරන්න අපේ බෞද්ධ පින්වතුන් භික්ෂුන් වහන්සේලාට හැම අතින්ම රුකුල් දෙනවා අවුරුදු 2200 ගානක් තිස්සේ අපේ ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව අපේ රජවරු මේ ශාසනය ආරක්ෂා කළා සංඝ රත්නේ සුවදුක් බැලුවා සිව්පසයෙන් උපස්ථාන කළා මේ ශාසනය රැකගන්නට මොකද මේ මහානකම උතුම් දෙයක් ඒ නිසා පින් ඇති උත්මයෝ හරියට මහන වුණා බලන්න මිහිඳු මහ රහතන් වහන්සේ රජකම බාරගන්නේ නැතුව පියාණන් වහන්සේ මහානකම තමයි පුතාට දුන්නේ මොකද රජකම් කරලත් කලකම් පල දෙනවා අන්න ඒ නිසා පුතාට දුන්නේ මහානකම ඉතින් ඒ උත්මයන් වහන්සේ දෙවෙනි බුදුරජාණන් වහන්සේ වගේ මිහිඳු මහ රහතන් වහන්සේ ඒ කාලේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ධර්මාශෝක රජුරොත් සහාය කරගෙන නොඑක් රටවලට බුද්ධ ශාසනය පිටක් කළා බුද්ධ ආගම ප්‍රචාරය කිරීමට බුද්ධ ආගම පිටවන්නට ලංකාවට එව්වේ තමන්ගේ වැඩිමහන් තමන්ගේ ශ්‍රේෂ්ඨ මේ ශිෂ්‍ය රත්නයක් වූ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මාශෝක රජුගේ පුතා මේ ලංකාවට එව්වේ මේ ලංකාවේ බුද්ධ ශාසනය මෙතෙක් කල ස්ථාවර වුණේ පිහිටියේ හොඳට කවුරු නිසාද මිහිඳු මහ රහතන් වහන්සේ නිසා එතුමා ලංකාවට ආපු වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමාට කිව්වේ සමනාමයන් මහරජ දේවරාජස් ධම්මරාජස් ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත ස්වාමීනි මහරජ අපි මේ ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ පිරිත් ශ්‍රාවක වූ ශ්‍රමණයන් වහන්සේලා මහන් වහන්සේලා තවේව අනුකම්පාය ඔබට අනුකම්පාව පිණිස අපි දඹදිවේ සිට මෙහාට පැමිණියා කියලා ওই විදිහට ප්‍රකාශ කළේ. එතකොට ලංකාවේ මේ පරිආර්ථි ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවිද්ද ශාසනය කියන තුන් බුදු ශස්නම මෙහි පිහිටෙව්වේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේගේ මහානකම නිසායි, උන්වහන්සේ පැවිදි වූ නිසායි ඒක සිද්ධ වුණේ. ඊළඟට අපි බලමු අපේ ලංකාවේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩි හිටිය සැරියුත් මහ රහතන් වහන්සේ ගැන. සැරියුත් මහ රහතන් වහන්සේ පළවෙනි අග්‍රශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම් පළාතක මම නොහිටියොත් සාරිපුත්ත ඉන්නවා නම් ඒ පළාත හරියට මා ඉන්නවා වගේ කියලා එච්චරකට උන්වහන්සේට ගරු කළා. ඒ මහ රහතන් වහන්සේ පැවිදි වෙලා මොකද කළේ? මහා පුදුම දෙයක් කළා වෙන ලෝකේ කොහෙවත් නැති දෙයක් කළා. මොකද්ද? මල්ලිලා තුන් දෙනෙක් හිටියා. චුන්ද, උපසේන, රේවත. ඒ තුන් දෙනාම මහාන කරගත්ත. මහාන වෙලා රහත් වුණා. ඊළඟට නංගිලා තුන් දෙනෙක් හිටියා. චාලා, උපචාලා, සීසු උපචාලා. ඒ තුන් දෙනත් මහාන කරගත්ත රහත් වුණා. එතකොට මේ පවුලේ රහතන් වහන්සේලා හත් නමයි. බෞද්ධ ඉතිහාසයේ කොහෙවත් නැති දෙයක්. ඉච්ඡනගත උතුම් දෙයක් පැවිද්ද මහානකම දෙවියන් සහිත ලෝකයාට වැඩ සිද්ධ කරන බොහෝම මේ සිල්වත් බොහෝම ශාන්ත බොහෝම පිරිසිදු උතුම් ජීවිතයක් මහානකම කියන්නේ ඒ නිසා අනි අපෝයි මහානේ නැසි මෝඩකමට මහානේ නැකල මෝඩ මිනිසු කතා කරන බුද්ධ ආගම දන්නේ නැති අය හැමෝම මහානේ නම් එච්චරකට හොඳ දෙයක් කොච්චර හොඳද මේ සැදියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝපබ්බජී ජාති සතානි පංච ජාති 500ක් විතර සංසාරේ මහාන වෙලා තිබෙනවා ඔය උත්තමයන් වහන්සේලා ඒ පුරුද්ද තමයි භවෙන් භවයට එන්නේ අපි ජාතියෙන් ජාතියට හොඳ පැත්තට ගිහිල්ලා හොඳ පැත්තට ගිහිල්ලා ටික ටික අපේ හිත හොඳට දියුණු කරගන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික දියුණුව, අභ්‍යන්තර දියුණුව ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගත්ත මහා මේ පතාක යෝධිය තමයි ඔය ආධ්‍යාත්මික යෝධිය තමයි ඔය සාරිපුත්ත මොග්ගල්ලාන
අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා. ඒ නිසා පින්වත්නි මහානකම සුරුපතු දෙයක් නේ බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක් බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක්. මේ ලෝකයේ තිබෙන වේදකම ඔය වෛද්‍යවරු කරන වේදකම්. ඔය ආමහාචාර්යවරු ගුරුකම් කරනවා. ගුරුකම කරනවා. මන්ත්‍රීකම කරන සමහර ඇමතිකම කරන අගමැතිකම කරන ජනාධිපතිකම කරන රජකම කරන ඔය හැම කමකටම වඩා උතුම්ම කම තමයි මහානකම. ඒක හොඳට හිතට ගන්නට ඕනි. හොඳට අපි කවුරුත් හිතට ගන්නට ඕනි. දැන් ඊළඟට බලමු ඔය මිහිඳු මේ සදියුත් මහරහතන් වහන්සේ පුදුම විදියට ශාසනයේ දියුණුවට වැඩ කළානි. සියයතාති භික්ඛවේ ජනිති එවං සාරිපුත්තෝ කියලා බුදුහාඳුරුම් දේශනා කළ හරියට මව් කෙනෙක් වගේ මේ සාරිපුත්ත කියලා. මොකද බොහෝම හොඳට මේ කුල පුත්‍රය අරගෙන සසුන් ගත කරනවා. හොඳට මහානන්දම් පුරල එයාට අවවාද අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ අරුණාම ප්‍රඥාවෙන් ඉහළම තැනට ගියේ මේ සරියුත් මහරහතන් වහන්සේ. මේ උත්තමයා පුදුම ගුණ සාගරයක්. ඉතින් බලන්න ඒ ගුණ සාගරයක් ඇතුලේ ඉන්නකොට කී දෙනෙකුට යහපත සැලසෙනවද? එක්තරා දවසක උන්වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට බමුණෙක් ඇවිත් ඉවසීම තියනවද කියලා බලන්න පිටිපස්සෙන් ඇවිත් ගැහුවා පාර. උන්වහන්සේ කිසි ගාණක් නැ පිණ්ඩපාතේ වැදියා. අර බ්‍රාහ්මණයාගේ ඇඟේ දාහය ඇති වුණා. දවන් දණ්ඩ පටන් ගත්ත ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මට සමා වෙන්න. ඒ මොකද? මම ඉවසීම තියනවද කියලා බලන්න ගැහුවා. ඒකට කමක් නැහැ කි. ස්වාමීන් වහන්සේ තරහ නැද්ද කියලා නෑ මම තරහක් නැහැ කි. එහෙනම් අපේ ගෙදර දානෙට වඩින්න පුළුවන්. පුළුවනි කි. වැදියා. දානෙත් වල්ලෑට බණක් කියලා උන්වහන්සේ එළියට එනකොට මිනිස්සු ඒගේ වට කරගෙන කැටි පොළු ආදී අරගෙන මේ මිනිහට ගහන්න මරන්න. ඒ මොකද මේ කියලා හෙව්වා. මෙයාට ගහන්න පිළිස්සිනා. එහෙම කරන්න එපා. මං ඒ එයා මට ගැහුවක හැබැයි මගෙන් සමාවිල්ලාගෙන පස්සේ මේ මට දානෙ දුන්නා එනිසා ඔයත් ඔක්කොම යන්න කියලා පිටක් කරලා උන්වහන්සේ වැඩි. අන්න ශ්‍රමණ ගුණය කියන්නේ ඒකයි කෙලෙස් සංසිඳුවා ගත්තාය. ඉතින් එහෙම කෙලෙස් නිසායි මේ සංසාරේ දුක් විඳින්නේ. මේ මලක දස් කරගන්නයි මහණ වෙන්නේ. ඒ නිසා මහණ වීම උතුම් දෙයක්. ඔය ගිහි ජීවිතේ බොහෝම කෙලෙස් උනන උල්පතක්. ඒකෙන් හැමදේම ලේසි නෑ ජීවිතේ. හොඳ ජීවිතයක් ගත කරන්න පරලෝ හොඳ කරගන්න දෙසි නෑ. ඒ නිසා මේ මහානකම ගැන බොහෝම සැලකිලිමත් වෙන්නට ඕනි. මහානකමට පුළුවන් තරම් රුකුළු දෙන්නට ඕනි. බුද්ධ කාලයේ හිටිය රක්තපාල කියලා සිටු පුත්‍රේ. මේ සිටු පුත්‍රයා පවුලේ හිටින එකම දරුවා. ඒ සිටුවරයාත් සිටු දේවියත් මහාන වෙනවට කැමති නෑ මේ පුතා. හොඳට බණ අහලා පුරුදුයි. හොඳට බණ අහලා බොහෝම පැහැදුනා. පැහැදිලා එතන හිටුණා මේ සංසාරේ කොච්චර දුකද මේ හැමෝම මහා මෝහ අන්ධකාරයේ සිටින්නේ. ඒ නිසා කාල බීල ඉන්ද්‍රියන් පිනවනා නිකන් තිරිසන්නුත් ඕක කරනවා නේද මිනිහොත් ඕක කරනවා නේද බල්ල බල්ලුත් ඕක කරනවා නේද ඔය සැපත මොකද ඊට වඩා බොහොම හොඳයි මහානක මම මේ පැවිදි සැපේ කියලා කල්පනා කළා මහානෙන්ද කල්පනා කළා මව්පියන්ගේ අවශ්‍යරේ කිව්වා මව්පිය අවශ්‍යර දුන්නේ නැහැ හත් දවසකින් පස්සේ ඉතින් බොහොම පෙරත්ත කළ අමාරුවෙන් හත් දවසකින් පස්සේ නොකානෝ බී ඉඳලා අවසර ගත්තා. මහා නෝනා මහාන වෙලේ දවසක් රහත් වුණාට පස්සේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩිය ගමනේදී ඒ කතන්දරේ බොහොම ලස්සනයි කියන්න වෙලාවක් නෙමෙයි. ඉතින් ඒ ගෙදර අය දැනගත්තේ නැහැ මේ කවුද කියලා. දාසි පිට්ටු වගේක් මිසි කරන්න යනකොට පිරිණු වෙච්ච ඒවා දැකලා ඉන්න කිව්වා මේ අපේ කුල පුත්‍රය වගේ රත්පාල කුල පුත්‍රය වගේ කියලා. පියා ඇවිත් විහාරට බැලුවා. බලනකොට මේ දානෙට කතා කළම දානෙ වැන්දුවා. අර පිරිණු පිට්ටු වැන්දිය. ලැබෙන දෙයින් සතුටු වීමත් ලොකු ශ්‍රමණ ගුණයක්. ඒ ශ්‍රමණ ගුණ පැවිද්දන්ගේ ගුණ අනන්ත අප්‍රමාණ ගුණ තිබෙනවා. ඒවා කියන්න වෙලාවක් නෙමෙයි. ඒ පැවිද්දන් මේ රත්පාල හාමුදුරුව පස්සේ උයනක භාවනා කරමින් ඉන්නවා. නිවන් සැප විඳින්න නිරෝධ සමාපත්තියට සම්වැදීමෙන් ඔය විදිහට කලින් කලෙ ගිහිල්ලා රුයන්ට වෙලින්නකොට දවසක් කෝරව්‍ය කියලා රජ කෙනෙක් ගියා මේ හාමුදුරුව බලන්න. මේ උත්තමයා ඒ උයනේ මේ බොහොම සැපසේ ඉන්නවා දැකලා මේ
කෝරවි රජු මිය ආරංචියට ගියා උන්වහන්සේ බලන්න. ගිහිලා උන්වහන්සේගෙන් ඇහුවා තමුන්වහන්සේ මොකද මහන්ුණේ කියලා. තමුන්වහන්සේ හොඳ තරුණෙක්. තමුන්වහන්සේට බොහෝම දේපල තියෙනවා. හොඳ ඥාති පිරිසක් ඉන්නවා. තමුන්වහන්සේට වස්තුවක් තියෙනවා. මොකද මේ මහන්ුණේ මෙහෙම? එතකොට කියනවා මේ ලෝකේ මම දැකලා තියෙන බොහෝම කාසිපණන් තියෙන මිනිස්සු පංචකාම සැප විඳිනවා. මසුරුකම නිසා, ලෝභකම නිසා කාටවත් දෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අනාතව මැරිනවා. ඒකත් දැක්ක. ඒ වගේම මම දැක්ක කියලා කාරණා කිව්ව බොහොම ලස්සන කාරණා. එයින් එකක් තමයි දුමප්පලානීව පතන්ති මානවා. මේ ලෝකේ මිනිස්සු හරියට ගස්වලින් ගෙඩි වැටෙනා වගේ මැරිලා යනවා. සමහර විට ඔය පොල් ගස්වල ඇටි වැටෙනවා. සමහර විට ගොබළු වැටෙනවා. ගොබළු කාලෙත් වැටෙනවා. රෑවැර කාලෙත් වැටෙනවා. ඊළඟට කලටි කාලෙත් වැටෙනවා. සමහර විට පැහිලත් වැටෙනවා. සමහර විට හොඳටම කොට්ට වෙලා මේ හොඳටම පැහිල වේලිලත් ගෙඩි වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ මිනිස්සු ඔක්කොම මරණයට යන සමහර විට පොඩි කාලෙ මැරෙනවා. තරුණ කාලෙ මැරෙනවා. ළමා කාලෙ මැරෙනවා. දෙක දහරි වයසේදී මැරෙනවා. කොහොම නමුත් ඔක්කොම මේ ලෝකේ ඉපදුන හැම කෙනෙක්ම මැරෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු මේ ලෝකේ ඉන්න මිනිස්සු ගැන අපි හිතමු දැන් කොච්චර ඉන්නවද කියලා. මේ මිනිස්සු තව අවුරුදු 100කින් පස්සේ ඇවිත් බැලුවොත් ඉඳීවිද? ඔක්කොම පරලෝක ප්‍රාප්ත වෙලානේ. ඔය ටික හිතන්නේ නැහනේ. ඔය ටික හිතන්නේ නැහනේ. මැරිලා කොහෙද යන්නේ? හිතන්නේ නැහනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ ඔක්කොම පැහැදිලි කරලා දේශනා කළා. ඊළඟට ධාරාච වුද්ධාච ශරීර මිහිද ළමයිත් තරුණයොත් මහලු අයත් ඔය කවුරුත් මරණය එනකොට ඔක්කොම අස්වැල යනවා. ඒ තම්පි දිස්වා පබ්බජිතෝ මිහිරාජ මහරජ මෙන්න මේක දැකලා මම මහනුණාය. අපන්නකං සාමඤ්ඤමේව සෙය්‍යෝ කවදාකවත් වර්ධින්නේ නැති ශ්‍රේෂ්ඨ නෛර්යානික ප්‍රතිපදාව පාර තමයි මේ මහානකම. ඒ නිසා මට මේ මහානකම උතුම් කියලා කිව්වා. එහෙම කියලා කිව්වා මහරජ කාරණා හතරක් දැනගෙනයි මම මහණුනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනකොට ඉගෙන ගත්තා. මොකද්ද? උපනීයති ලෝකෝ අද්දුවෝ. මේ ලෝකේ මිනිස්සු ඔක්කොම හරියට ගංගාවක් කන්දක් මුදුනේ ඉඳලා එන ගංගාවක් වේගයෙන් යනවා මුහුදට. ඒ වගේ මේ ඔක්කොම දුවන්නේ මරණය දක්වා සෝම භූමිය දක්වා. ඒ පළවෙනි කාරණේ. ජීවිතය අස්ථිර එක. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි එක අතානෝ ලෝකෝ අනිබිසරෝ. මේ ලෝකේට පිහිටක් නැහැ. පිහිටක් නැහැ. මේ තමන්ට තමන්ගේ වශයේ මොකක්වත් නැහැ. ඔන්න බලන්න සමහර විට නඩුකාරවරු ඉන්නවා. ඒගොල්ලන්ටම සමහර විට නඩු අහලා ගෙදර යන ගමනේ පණ යනවා. අයියෝ මම ඉන්නේ කෙළුම් ගහට ඇදියා නේද කියලා පණ යනවා. ඉතින් මේ පිහිටක් නැහැ. පණ නවත්ත ගන්න බෑනේ. යන පණ ගන්න බෑනේ. ඉතින් ඊළඟට සමහර විට ඔන්න ලෙඩක් හැදෙනවා. ඔළුව නරක් වෙන පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනේ මොකද ජීවිතේ වැදන්නේ මහා කාලකන් ජීවිතේ. ඉතින් බලන්න මොකද කොච්චර උගතෙක් වුණත් ඒ වැදන්නේ පිස්සු හැදෙනවනේ. ඉතින් පහල යනකොට සමහරවිට වෙඩිල්ලක් වදිනවා. එහෙම නැත්නම් මේ රිය ගැටණේකට ගොදුරු වෙලා එතෙන්දි මරණය සිද්ධ වෙනවානේ. එහෙම කොච්චර වෙලා තියෙනවද? සමහරවිට පිළිකාවක් හැදෙන මොලේ. ඉතින් කපලා දාන්න බෑ මැරෙනවානේ. පපු වෙනවා පිළිකාවක්. අක්මාරි පිළිකාවක් එනවා. ලේවල පිළිකාවක් එනවා. දොස්තරලු කියන මොකක්වත් කරන්න බෑ. කොච්චර සල්ලි තිබුණත් කොච්චර රාජ වෛද්‍යවරු හිටියත් ඇති වැඩක් නැහැ. දුක් විඳලා මැරෙනවා. අන්න ඒක තමයි අතානෝ ලෝකෝ අනිබිස්තරු කියන්නේ. කාටවත් පිහිටක් නැහැ. මරණයත් එක්ක සටන් කරන්න බෑ. මේ ලෙඩ රෝගයක සටන් කරන්න බෑ. කර්ම විපාක රෝගවල සටන් කරන්න බෑ. ඒ වගේ ගොදුරු වෙලා දුක් විඳලා තමයි අන්තිමට හුස්ම හෙලන්න වෙන්නේ. අන්න ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි එක අසකෝ ලෝකෝ සබ්බම් පහයි ගමනියක්. මේ ලෝකයට තමන්ගේ කියලා කිසිම දෙයක් නැහැ. කොච්චර ප්‍රිය කරන භාර්යාව වුණත් තමන් ළඩ වෙල ජරමර වෙල මලමූත්‍ර කරගෙන සීය නැතු ඉන්නකොට මගාරින අයත් ලෝකේ ඉන්නවා. අම්මා යන්තම් අම්මා ඉතින් අර ළඩා ගැන බලන අපි දැකලා තියෙන මේ විදිය කොච්චරවත්. ඊළඟට බලන්න තමන් යනකොට භාර්යාව එක්ක යන්නේත් නැහැ, දරුවෝ එක්ක යන්නේ නැහැ, දේපල ගෙනියන්නේ නැහැ, මොනම දෙයක්වත් ගෙනියන්නේ නැහැ. ඉතින් බලන්න මොනවද තියෙන්නේ? අසකෝ ලෝකෝ ගැන සොකිය කියලා තමන්ගේ කියලා කිසිම දෙයක් නැහැ. තමන්ගේ ශරීරේවත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ නේ. ඒකත් මෙහෙ දාලා යන්නේ. ඔන්න බලන්න. ස
සබ්බම් පහය ගමිනියන් හැමදේම අත්හැල දාලා යා යුතුමයි. ඔන්න බලන්න. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසු. මේ ලෝකේ මිනිස්සු හැමදේම මදි 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 කියලා කියන්නේ. රුපියල් 3000ක් හම්බ කරන කෙනා නේ මට මදි 5000ක් තියෙන ඇති. 5000ක් තියෙන කෙනෙක් එක්කන හිතනවා මායියෝ මට මදි 5000 10000ක්වත් හම්බෙන්න. 10000ක් තියෙන එකන කසාගෙන මට 10000ක් මදි 25000ක් තියෙනවා 50000ක් තියෙනවා. ওই විදිහට ඌනෝ ලෝකෝ හැමතිස්සෙම මදි මදි කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. තණ්හා දාසෝ තණ්හාවට දාසයෙක් වෙන මිනිස්සු වැඩ කරන්නේ. අන්න ඔය කාරණා හතර දැනගෙන තමයි මම පැවිදි වුණේ කියලා ඒ රට්ඨපාල මහ රහතන් වහන්සේ අර රජුරවන්ට මේ කාරණා කියලා දුන්නා. එතකොට පින්වත්නි මේ ඔය රට්ඨපාල මහ රහතන් වහන්සේ පමණක් නෙවෙයි අපේ බෝධිසත්වයන් වහන්සේ එක්තරා කාලයක සීමිය ජාතකයේදී පැවිදි වෙලා ඉන්නකොට කැදී රජ්ජුරෝ ගිහිලා පිය රජ්ජුරෝ ගිහිලා කිව්වා අනේ පුතේ මොකද මේ කරන වැඩේ අපිට බොහෝම ධනිය තියෙනවා මම පුතාට ඔක්කොම රාජ්‍ය පවා දෙන්නම් හොඳ භාර්යාවක් දෙන්නම් ඔක්කොම සම්පත් දෙන්නම් එන්න ගෙදර ඇවිත් හපිට ඉන්න හොඳට කාල බීල පින්දහම් කරගෙන. එතකොට ඒ පුතා කියනවා කිං ධනිය නියන් ගියේත ඔය නැති වෙල යන විනාශ වෙල යන වස්තුවෙන් අත්තර දාල යන වස්තුවේ මට නැති ප්‍රයෝජනෙ මොකද්ද? කිං භාර්යාවේ මරිසති ඔය මැරෙන භාර්යාවගෙන් ඇති වැඩේ මොකද්ද මට? කිං යොබ්බනේන වන්නේන ඔය තරුණ ලස්සනකමින් ඇති වැඩේ මොකද්ද? යම් ජරා විහෙසති ඒක ජරාවට යනවනේ ඔය රූපේ ඔක්කොම විරූප වෙල යනවනේ ඔය ලස්සන ඔක්කොම විල කැත වෙල යනවනේ. තත්තකානන්දිකා කිද්දා එහෙම ලෝකයක මොන ප්‍රීතියක්ද මොන සතුටක්ද මොන සෙල්ලමක්ද කාරති මොන ඇලීමක්ද කං කිං කාධනිනවා ඔය වස්තු සෙවීමෙන් ඇති ප්‍රයෝජනෙ මොකද්ද කිම් මේ පුත්තේහි ධාරේහි රාජමුත්තෝස්මි බන්ධනට අපි කල්පනා කර බැලුවාම අපි සියලු දෙනාම එකතු වෙලා මේ බුද්ධ ධර්මයේ හොඳට ඉගෙන ගන්නට ඕන. මේ බුද්ධ ආගමෙන් ඉගෙන ගන්න තියෙන දේවල් පුදුමයි. අවුරුදු 45ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ මේව දේශනා කළේ. ඒ නිසා ඥානවන්ත අය බොහොම මේ බුද්ධ ධර්මයෙන් හරියට ප්‍රයෝජනය ගන්න මේව කියවල බලන්න ඕන. මේ අධ්‍යාපනය මහා පුදුම එකක් මේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනයෙන් තමයි ඔක්කොම මහපංගම් කළේ පුරාණ අපේ ලංකාවේ මිනිස්සු. අපි මොකද කරන්න ඕනේ මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ මේ ධර්මයේ රසාස්වාදයේ විඳින්න ඕනේ මේක බොහොම රසයි කියවන්න රසයි හිතන්න හිතන්න රසයි පිළිපදින්න සපයි පිළිවෙති ඒ නිසා මහානකමේ හොඳට අභිරමණය කරන්න ඕනේ මේ අසහසිතින සියලුම මෞපියෝ තමන්ගේ පුතෙක් සසුන්ගත කරන්න මාංශ ගන්න ඕනේ හිතට ගන්නට ඕනේ බොහොම හොඳ දෙයක් ඔය ළමයි තමන්ගේ දරුවෝ රජවරු වෙන හිටියත් මොකද ඇති වැඩි පරලව නරක් වෙනවා නේද? ඒ ඔක්කොම කාම සම්පත් නේද? ඊට වඩා කොච්චර උතුම්ද මේ මහානකම? මෙච්චර උතුම් නයිස්කම් සපතක් ලබන්න පුළුවන්ද? විමුක්ති සපතක් ලබන්න පුළුවන්ද ගිහිගෙන? කෙලස් නැති කරගන්න පුළුවන්ද? මලකඩ නැති කරගන්න පුළුවන්ද? ඒවා වැඩෙනවනේ, ආශා වැඩෙනවනේ. රජවරු දැක්කත් ඔය තමන්ගේ පුතේ රජෙක් වෙල දැක්කත් මහා සිටුවරයෙක් වෙල දැක්කත් ආශා වැඩිනා නිසා පිනක් නෙවෙයි කුසල් දෙත් නැහැ. අර ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම කොච්චර හිතට සැනසෙල්ලද කොච්චර සපද්ද ඥානවන්තයෝ මේකේ බොහොම සතුට ආස්වාදෙ විඳිනවා. ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් හොඳට මේ කල්පනා කරන්න විශේෂයෙන් මෞපියෝ අපේ දරුවෙක් සසුන්ගත කරන්න හොඳ පින් ඇති ළමයි සසුන්ගත කරන්න. සමහර විට අපට පත්තර වලින් සමහර විට දොස් කියනවා මේ පොඩි ළමයි මහාන කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයෝ මහාන කළේ අවුරුදු 7යි. පොඩි කාලේ කියලා නෑ පින් කියනවා නම් පොඩි කාලෙත් හොඳයි. නමුත් කුල පුත්‍ර කියන වචනේ තේරුම නොදැන එහෙම ওই පත්තරකින් දොස් කියුවේ. මේ පොඩි ළමයි මහාන කරනවා. කුල පුත්‍රයෝ කියන්නේ පොඩි ළමයිද නෙමෙයි. කුල පුත්‍රයෝ කියන්නේ ඔය ශ්‍රද්ධා පබ්බජිතෝ කුලපුත්‍රෝ කියලා අපි බණ පොතේ තියෙන ශ්‍රද්ධාවෙන් පැවිදි වූ මහණ වූ කුලපුත්‍රයෝ. ඒ කුලපුත්‍රයෝ කියන්නේ සමාජ විවාහ වෙච්ච අය තරුණයෝ. ලොකු අයද කුලපුත්‍රයෝ කියන්නේ හොඳ පවුල් වලින් ආපු අයද. හොඳ පවුල් කියන්නේ හොඳ සිල්වත්, ගුණවත්, හොඳ හැදිච්ච,
හොඳ සදාචාර සම්පන්න හොඳ පවුල් වලින් එන ළමයි මහානගරු තමයි ශාසනය බබලන්නේ. අන්න ඒකයි මේ කුල පුත්‍රයෝ කියන්නේ. එහෙම නැතුව මේ පොඩි ළමින් නෙමෙයි කුල පුත්‍රයෝ කියන්නේ. ඒකත් දැන ගන්නට ඕනේ. හොඳ කුල පුත්‍රයෝ මේ සසුන්ගත වෙන්නට ඕනේ. සසුන්ගත වුණා තමයි මේ ශාසනය ආරක්ෂා වෙන්නේ. බලන්න පිට රටවල හැම රටකින්ම දැන් මහණ වෙනවා උගත් අය ඇලි. අපේ ලංකාවේ උගත් ළමයි හොඳට හැදිච්ච තරුණ ළමයි ඔය පොඩි රස්සාවල් නිසා ඔය සල්ලි ටිකක් නිසා ඕවල්ට ආසමෙල නිදිගේ ඉන්න හොඳ නැහැ. ජීවිතේ වාසනාවන්ත වෙන්නේ නැහැ. උතුම් ජීවිතයක් ගත ගන්න බෑනේ. ඒ නිසා ඕවා කාසි පණන් කියන ඒවා දීචි කරලා දාලා මහණ වෙන්න තෝරන. මහණකම ලොකු සබතක්. ඒක වචන වලින් කියන්න බැරි සතතක්. මේ ලෝකේ ඊට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් නැහැනේ. පුදුම අධ්‍යාපන ක්‍රමයක් මේ මහණකම කියන එක. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්‍රමයක්. භික්ෂුන් වහන්සේලා පිරිවෙනකට ඇරියන, විශ්වවිද්‍යාලයකට ඇරියන උන්වහන්සේ කර්මස්ථාන දීලා ඒ භාවනා වේදුවා. භාවනා ක්‍රම කියලා දීලා. ඉතින් රාහුල හඳුර මහරහතන් වහන්සේ කෙනෙක්. සරියුත් හඳුර මහරහතන් වහන්සේ කෙනෙක්. ඒ මහරහතන් වහන්සේලාගේ දැනීම ඥාන සාගරේ කියන්නෙම කරන්න බෑ. ඉන්නදී මේ භාවනාවෙන් ලබන්න පුළුවන් අසීමිත දැනීමක් ලබා ගන්න පුළුවන් භාවනාවෙන්. භාවනාවෙන් ලබන්න පුළුවන් මේ පුදුම මේ ඥානියක් දැනීමක් ලබා ගන්න පුළුවන් භාවනා බලයෙන්. ඔය බුදුරජාණන් වහන්සේ ඔක්කොම හපංකම් කළේ භාවනා බලයෙන්. ඒ ධර්ම සාගරේ ඔක්කොම ලැබුණේ උන්වහන්සේ මේ භාවනා කිරීම නිසා. ඒ නිසා යෝගාවේ ජායති භූරි කියලා දේශනාගේ භාවනා ක්‍රමෙ හොඳට නුවණ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ඥාන සාගරේ ඔක්කොම කාගෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. ධර්ම සාගරේ කාගෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. භාවනා බලයෙන් හිතින් අවබෝධ කරගත්ත දේවල්. හිතේ අසීමිත බලයක් තිබෙනවා. ඒ බලය දිනු කරගන්නට අර කෙලෙස් අදු කරගන්න ඕනේ. ඔය මලකඩ අදු කරගන්න ඕනේ. ඒ නිසා සංඝ රත්නේ ආශ්‍රය කරන්න ඕනේ. ඔය සිල්වත් ගුණවත් උගත් සංඝ රත්නේ ආශ්‍රය කරනකොට ඒක මහ ලොකු භාග්‍යයක්. බුදුරජාණන් වහන්සේ හොඳ බෞද්ධයෙකු වන්නට නම් සංඝ රත්නේ ආශ්‍රය කරන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම නිතර බණ අහන්න ඕනේ, බණ පොත් බලන්න ඕනේ, බණ හොඳට ඉගෙන ගන්න ඕනේ. කුපමණ ඔය ලෞකික උගත්කම තිබුණත් ඒ දැනීම සම්පූර්ණ නැහැ. ඒක අසම්පූර්ණයි. ඒ ලෞකික දැනීම තියෙන්නේ මේ ලෝකාත්මයේ විතරයි. මෙලව යහපතට විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකාත්මයේ විතරත්, පරලෝකාත්මයේ විතරත් කියන දෙලව යහපත විතරයි. මේ සංසාර විමුක්තියට හේතු වෙන ලෞකික ලෝකෝත්තර සියලුම සම්පත් ලබා ගන්න පුළුවන් දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට මුලටම මතක් කළා සීල සම්පන්නෝ හෝති කියලා. ඔය සිව්පිටි සිදු සීලෙන් සිල්වත් වෙන්න ඕනේ. ප්‍රතිමෝක්ෂ සංවර සීලෙන්, ඉන්ද්‍රිය සංවර සීලෙන්, ආජීව පාරිශුද්ධ සීලෙන්, සත්‍ය සංසිද්ධි සීලයෙන් ඒ සීලෙන් සිල්වත් වෙන්න ඕනේ කියලා. සීල් කඳු හතරක්. ඒ සීලයේ ප්‍රතිමෝක්ෂ සංවර සීලයේ තිබෙනවා ශික්ෂාපද 220ක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට. ඒ සිල්වත් වුණාට පස්සේ ඊළඟට තියෙන ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. ඒ සම්මංගේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒවා දමනය කරගන්න. ඒ වලට ඕන හැටියට කැම දෙන්න හොඳ නැහැ. සංසාරේ ඕවා දීල පුරුදු නිසා තමයි මිනිස්සු මේ කුලප්පු වෙන්නේ, කලබල වෙන්නේ, මේ ඇලෙන්නේ සංසාරේ දුක් විඳින්න ඕවා නිසා. මේ ඉන්ද්‍රිය පිනවීම නිසා. ඉන්ද්‍රිය දමනය කරගන්න ඕනේ. ඒ දෙක තුන්වෙනි එක භෝජනේ මත්සඤ්ඤෝ හෝති. භෝජනේ මත්සඤ්ඤෝ හෝති කියන්නේ ආහාරය පමණ දැන ගැනීම. මෙතන ආහාරය පමණ දැන ගැනීම කියන්නේ ටිකක් කන එක නෙමෙයි. ප්‍රමාණවත් වළඳනවා, ප්‍රමාණවත් ගන්නවා. නමුත් මේ ආහාර ගන්නේ මේ මද වැටීමටවත්, සෙල්ලමටවත් නොවේය. මේ ආහාර ගන්නේ ඇඟ තරතර ගන්නවත්, ඇඟ ලස්සන කරගන්නවත් නොවේය. මේ ආහාර ගන්නේ මේ මහානකම හොඳට කරන්න. යාවදී මස්කායස තිතියා මේ ශරීරයේ හොඳට පවත්වා ගැනීමට, නිරෝගීකම රැක ගැනීමට, මහානලම් හොඳට පුරන්ට ඕන නිසා, මේ සංසාර ගමනේ අන්තෝන් නිසා මේ ආහාර ගන්න කියලා කොහොම ප්‍රතිවේක්ෂා කරන්න තියෙනවා. අන්න ඒක තමයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හොති කියන්නේ. ඒක සේක සූත්‍රයේ හොඳට විස්තර කරලා දෙන මේ මත්සඤ්ඤෝ කියන එක. මත්සඤ්ඤෝ කියන්නේ පමණ දෙන ආහාර ගැනීම. නමුත් විස්තර කරලා දෙන්නේ ওই විදිහට
ප්‍රතිවේක්ෂා කළ ආහාර ගැනීමයි. ඊළඟට හතරවෙනි එක තමයි ජාගරියන් අනියුත්තෝ හෝති. ජාගරියන් අනියුත්තෝ හෝති කියන්නේ ජාගරියන් යෝගී දෙන්තෝනි. ඒ ජාගරියන් යෝගී කියන්නේ හොඳට සිහියෙන් නුවණින් හැම කටයුතුම කිරීම. කතාව, ගමන, බිමන, හැසිරීම හැම දෙයක්ම සිහියෙන් යුක්තව කිරීම තමයි ජාගරියන් යෝගී කියන්නේ. බොහෝම සති සම්පජඤ්ඤයෙන් හැම කටයුතුම කිරීම ජාගරියන් යෝගීයි. ඊළඟට තිබෙන ගුණ හතක් පුරුදු කරන්න කියලා කිව්වා. මේ උන්වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය මේ සංසාර විමුක්තිය පිණිස මේ සෝවානාදී මාර්ගඵල ලබා ගැනීම පිණිස. ඊළඟ එක තමයි සද්දෝ හෝති. හොඳට ශ්‍රද්ධා ඇති කරගන්න ඕන. දෙවෙනි ඊළඟ එක හිරිමා හෝති. ලැජ්ජාවතියෙද්දෝ ලැජ්ජාවෙන් පව් කිරීමෙන් තියෙන ලැජ්ජාව. මුත්තප්පිය හෝති බය වීම පව් වැඩ කිරීමද. බහුසුතෝ හෝති. හොඳට ධර්මී ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනීමේ තියෙනවා අංශ පියවර පහක්. සුතා ධතා වක්ෂා පරිචිතා මනසානුපෙක්ඛිතා විත්‍යා සුප්පටිවිද්ධා. අහපුදී හොඳට අහනවා එහෙම නැත්නම් පොතකින් බලා ගන්නවා. දෙවෙනි එක ඒක ධාර්මී කිරීම. අධ්‍යාපනයේ දෙවෙනි පියවර. තුන්වෙනි එක වක්ෂා පරිචිතා. හොඳට කටපාඩමින් කියන්න පුළුවන්. කියා ගන්න පුළුවන් කටපාඩම් කරගෙන තියෙනවා. මනසානුපෙක්ඛිතා තමන්ගේ නුවණින් හොඳට කල්පනා කරලා බලන්න. හිතින් හොඳට කල්පනා කරලා බලන්න. කියවපු දේ අහපු දේ ධාර්මී කරගත්ත දේ හොඳට වාචිකව කරගත්ත දේ ඊළඟට විත්‍යාසු ප්‍රතිවිද්ධා තමන්ගේ ඥාන ශක්තියෙන් ඒක අවබෝධ කරගන්න. ඔහොම මේ සිටියේ අසීමිත බලයක් තිබෙනවා කියනවා. ඒ නිසා හොඳට මහානදම් පුරන්ට ඕනේ මේ ශාසනය හොඳට නඟා සිටුවන්නට. අපි අපේ ගිහි බෞද්ධ පින්වත්නි කල්පනා කරන්නට ඕනේ භික්ෂුන් වහන්සේට අයිති යුතුකම් හයක් තිබෙනවා. ඒවා කියන්න වෙලාවක් නෙමෙයි. විශේෂයෙන් ඒක යන්තම් කොටින් මතක් කරනවා. මේ අපි දායක පින්වත්න් බෞද්ධය ගිහි අය පවින් වැළැක්වීම පළවෙනි එක. භික්ෂුන් වහන්සේ යුතුකම් දෙවෙනි එක කල්යාණී නිවෙසින්දී යහපත යොදවනවා. සිල් සමාදන් කරනවා, බණ කියලා දෙනවා, අවවාදම් ශාසනා කරනවා. තුන්වෙනි එක හොඳට අනුකම්පා කරන සෙත්පතන ගිහියට හැම යහපතක් වෙන්න කියලා. මොකද ගිහියය තමයි භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරන මේ ශාසනය රකින්නේ. ඒ නිසා ගිහියය නිතරම සෙත්පතනවා. ඊළඟට අහන්න නොලබුණු බණ කියා දෙනවා. දන්න දේ නැවත නැවතත් මතක් කරනවා. පරලෝ හොඳ කරගන්න, සසර ගමන හොඳ කරගන්න මාර්ගය සලසා දෙනවා. ඔහොම භික්ෂුන් වහන්සේලාගෙන් දෙවියන් සහිත ලෝකයාට මහා සාන්තියක් සපතක් යහපතක් වෙනවා. ඒ මේ පින්වත් ඉතිසේ හැකිතා මහනදම් පුරලා කවුරු වුණත් මාංශ ගන්න මහනදම් පුරලා ඒ කුසල් වල බලෙන් උතුම් වූ නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු නීගරු ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වූයේ මහනුවර බෝවලවත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආරණ්‍ය වාසී අතිපූජ්‍ය අමුතුතී ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේ. Thank you.
Thank you.